මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදම්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සි වදාලා බොහොම ලස්සන දෙයක් මහනි මේ තෘෂ්නා දෘෂ්ටීන් ඇසුරු කරණි නැත්තං කවදාවත් සංසාර බිය උපදින්නේෑ කියලා. සංසාර බිය උපදින්නේ තෘෂ්නා දෘෂ්ටියම ඇසුරු කරගනයි. එකට ධර්මී තියෙනවා අනිසිතෝච චලති, නිසිතෝච උපාදියන්. තෘෂ්නාදෘ්ටිය ඇසුරු කරපු තැනක සසර බියඋපදිනවා, තෘෂ්නාදෘෂ්ටියෙන් සිත මිදනු තැනක බිය උපදින්නේ නැහැ. එතකොට තෘෂ්නාදෘෂ්ටියය ඇසුරු කරගන්න තැනක බියවපදිනව නං, ඒ ශ්‍රාවකයාට තෘෂ්නා දෘෂ්ටි ඇසුරු නොකිරීම පිණිස ස්වල්ප දෙයයි කරන්න තියෙන්. එක අමාරුයි නමුත් ස්වල්ප දෙයයිමකදද. බුදුරජාන්සවාදාලා ඒ තෘෂ්ණාව ඇසුරු කිරීමෙන් ආදීනව දෙස බලන්න විතරයි තියෙන්නේ. තෘෂ්ණාව ඇසුරු කරන මට්ටම තුළ පවතින ආදීනව බලන්න විතරයි තියෙන්නේ.. එකට තෘෂ්නා දෘෂ්ි ඇසුරු කරන්නේ කුමක් පදනම් කරගනද. ඒච රූපූපගා සත්තා. රූප භවයට ගිය සත්‍යෝ තමයි රූප භවය අනුවහිත පවත්වන සත්‍යෝ තමයි තෘෂ්නා දුෘෂ්ි ඇසුරු කරන්නේ. එතකට රූපභවයට විපාක පිණිස කර්ම සකස්වෙන මට්ටම තුළ, රූපේ ආදීනව කල්පනා කරන තැනකට අපි පෙළබුණ ගමම් තෘ්නා දුෘෂ්ටි ඇසුරු කරන්න නැහැ. තෘෂ්නා දෘෂ්ටි ඇසුරු කරන්නේ නෑ. එතගොට බුදුරජාණන් වහන්සේ මතක් කළ හරි රූපය තෘෂ්නාාදුෘෂ්ටි ඇසුරු නොකිරීම පිණිස මොකක්්ද කරන්න ඩ ඕන. ඒච රූපේ පරි්ඥාය රූපේ විශිෂ්ඨ ඥානින් දැනගණඩු විතරයිතියෙන්නේ. රූපේ විශිෂ්ඨ ඥානීම් දැනගත්තාම ද සම්පූර්ණම විසඳර ද බලම වචන හතරක් කිවා එකක් තමයි තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන මට්ටම තුළි සසර බිය උපදිනවා. සංසාරික ගමන පැනවෙනවා. සංසාරික අරබුදය හැදනවා. ඊළඟට තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන එක ආදීනව දැක්කාම සංසාරභිය පහවෙනවා දෙකයි. කුමත් පදනම් කරගනද තෘෂ්නා දුෘෂ්ටිය පවතින්නේ ඒච රූපූපගතා සත්තා. සත්්‍යයා රූප භවයානුව හිත පවත්වනතා කල් තමයි තෘෂ්නාා දෘෂ්ටි ඇසු කරට පුළුවන් වෙන්නේ තුනයි. ඒච රූපේ පරි්ඥාය රූපය යම් කෙනෙක්. විශිෂ්ට ඥානීෙන් දැන ගත්තහම අරබුධී ප්‍රශ්නය විසිඳෙන ඔක තම සම්පූර්ණ සාගච්ඡාව එතුකෙන කාණ්ු යිතුර වේදනාව සංඥාව සංකාර වි්ඥාන ඔක්කුම අවබෝධ කර්ඩ ඕන්නේ එකක් අවබෝධ කළත් ලෝකයේ කඩාවටෙනු එකක් අවබෝධ කළත් ලෝකයේ කඩාවටනවා චක්කු සෝතගාන ජීවහාකාය මන කියලා අයතන හයක් තිබට හිතන හයිමවබෝධ කරන්නඩ න්නේ එකක් අවබෝධ කළත් ආයතනට මොකට ලෝකයේ පවතින්නේ ස්කන්ද ික මතන ස්කන්ද ටික මත තමයි ලෝකයේ පවතින්නේ ස්කන්දයනික් කඩා වැටුනත් ලෝකයට පවතින්න බෑ ලෝකයේ පැවැත්ම කඩා වැටනෝ එතුරකනි කාාන්නුපුලන් ඉතුර එක ස්කන්ධයක් අවබෝධ කරාම සම්පූරණින් ප්‍රත්්‍යක්ෂ කල අවබෝධය ප්‍ර්‍යක්ෂ ක ඉවර කරන්න පුළුවන්ද කියල කෙනෙක් හන්න පුළුවනෑ. අ සෝතා පන්නවීම වගේ තත්ත්වයකට එක ප්‍රමාණත් එතිරින් පස්සේ තවදුරටත්තයා තුළ විශලේෂණ කවුශල්ලයක් ඕන ඉහළ මඟ පලවබෝධය කරා යාන්ඩ අපි අරහත්වයට පත්වෙන්න්න නිමි උත්සාහ කරන්නඩඕන් ප්‍රහත්කම්ම පස්සේ හම්බේනිකා. අපි උත්සාහ කරන්න ඕන යටත් පිරිසින් සක්කායි දිට්ටිය කඩන්න. එකනි ොඩ සෝවාන්වෙන්නඩ තමයි අපි උත්සාහ කරන්න ඕන ොකද උදම්භාග සංයෝජන අයිංකර එක අපිට එක පාර කරන්න බෑ ඕරම්භාගිය සංයෝජන අයින්කරන්න තමයි අපි මහන්සිවෙඩ ඕන එතවට ඕරම්බාගිය සංයෝජන අයිං කරන්න මහන්සි වෙනවනං එතේ ඕරම්භාගිය සංයෝජන කඩලදාන්න අයිංකරන්න මහන්සි වෙන කෙනෙක් විසින් පන්නත්නී පළවෙෙනෙන් කරන්න ඕන දේ තමයි ඕරම්භාගේ සංයෝජන පහකිරීම පිණිශේෂ්්‍රාවකයා තුළ මුලින්ම කරණ්ඩඕන දේ තමයි ඔයයා ආකාරෙන් විමසනයක. ඊටවස් ස්කන්දටික එක මිටට අරගෙන උපේ කඩන්න පුළුවන් වෙන වික්‍රමයක් අපි පාවිච්චි කරන්න ඕනු විදර්ශනනා ඥානයෙන් ප්‍ර්බල උදව්වක් ගණ්ඩෝන්. දොට විදර්ශනාඥානයෙන් ප්‍රබල උදව්වක් ගන්න කොට අපි ස්කම් දෙයන් අනෙක් ෂස්කන්ද ගැත් තුනන්දුුවවෙන්න වෙනවා නමු දැනට වෝගොල්ලට මේ ඥානයේ සෑහෙනෝ. හැබැයි මේක ඇතුළෙම ඕනනම් ලෝකයම කඩලා ලෝකෝත්තර වෙන්නත් පුළුව කද මේක තමයි ප්‍රධාන සාකච්ඡාව. එමන දැන් අපිට තියනොවමකක්ද තෘෂ්නා දෘෂ්ටි ඇසුරු කිරීම මත සසර පවතිනවා කියනෙ එක අවබෝධ කරන්න වෙනවා. හරි සසර නොපැවැත්ම පිණිස වැඩ කරනවා නම් තෘෂ්නා දෘෂ්ටි ඇසුරු රීම ආදීනව දකින්න වෙනවා දෙකයි. ඒච රූපූපගතා සත්තා යම්කිෙනෙක් තුළ තෘෂ්නා දෘෂ්ටි ඇසුරු කරන්නේ රූප බවය අනුව විඤ්ඥානය පවතිනතා කල් එකත් හොන්දට අවබෝධ කරන්න ඕන තුනයි ඒ රූපේ පරි්ඥාය රූපේ විශිෂ්ඨ ඥානෙන් දන ගණ්ඩෝන හතරයි රූපේ විසිෂ්ඨ ඥානයෙන් දැන ගන්නවා කියන්නේ ඉතාම සයුම් සමාධිමය ඥානයකින් අත්දකිින් ඕන එක දැන් අපි බලමු තෘෂ්නා දුෘෂ්ටි ඇසුරු කරන මට්ටම පලවෙෙන එක එතකොට තෘෂ්නා දෘෂ්ටියය ඇසුරු කරන්නේ කුමත් පදනම් කරගන දරූපය රූපය ඇසුරු කරගන තමයි තෘෂ්නා දෘෂ්ටිය පවතමි. එතකොට රූපය කියන්නමකදද විපාකය. තෘෂ්නාා දෘෂ්ටිය කියන්නමකදද කෙලේසය. එතකොට ඒ ඒ රූපය විපාකය තෘෂ්නා දෘෂ්ටිය කෙලේසය ඇසුරු කරගන තෘෂ්නාා දෘෂ්ටිය පවතින කොට රූප ඇසුරු කරගන තෘෂ්නා දෘෂ්ටිය පවතින කොට ඒ පුද්ගලයා තුළ රය ඇසුරු කරගන තෘෂ්නාදෘෂ්ටිය පවති පවතින කොට ඒ පුද්ගලයා තුළ රූපයේ පැවැත්ම පිණිස ගොඩනැගෙන බව කරම. ඇරූපය ඇසුරු කරගෙන තුෘෂ්නා දුෘෂ්ටියයක් පවතිනවා නන් රූපය පරිස්සං කරන්න හිතෙනවා නඩත්තු කරන්න හිතෙනවා ආරක්ෂා කරන්න හිතෙනවා ඒ පුද්ගලයා තුළ අර අභිනන්දනය අභිවදනය අජ්‍යෝසාය තිට්ටති කියලා ගිලගෙන බැහැගෙන ඉඩ හිතෙන මට්ටම. අන්න ඒක තමයි කර්මය. ඒක තමයි කරම එමකක්ද. ඔන්න දැන් රූපය ඇසුරු කරගෙන තෘෂ්නා දෘෂ්ටිය මත තමයි සම්සාරික අවධානම පවතින්න ද අපට ඕන සංසාරික අවධානමින් ගැලවෙන්නනි පස්සේ සංසාරක සම්සාරක නිමාවකට එකතු වෙන්න පුළුවන්ඒ අවධානමින් මි දෙන්නේ පාස්තරලා. ද අවධානමින් මි දෙන්න තුූ මොකුත් කරන්න බෑනි. අවධානමින් මිදිනාම් පස්සෙ පස්සේ පුළුවන් අයින් වෙන්න. එක තමයි අවධානමින් මි දෙන එක. දානි දෙන්න තුමකුත් කරන්න බෑ එතු දැන් අරයන අමිතන කිව බය නැති කරගන්න එක තමයි පලවෙෙන එක එක අවධානම කෙන් සතරාපායට වැටෙන මට්ටම නොහෙක් තැන්වල විඤඥානයේ පිහිටන මට්ටම එකන් තමයි පලවෙෙනින් අයින්වින්න ලෝඩ එකන එකෙන් අයිංවෙනි අද සෝතා පන්න වෙන කොටනේ එතු සෝවාන වෙච්ච කෙනාට චතූහපායේ හිච විප්පමුත්තුෝ චාභිටානානිය බ්බෝ අර එක තියන බිය නැතිවිච්ච ගතියනෙ හතරපායට වැටින්නේ අටවෙනි භවයකට යන්නේ නෑ හැබැයි ලොකු සාකච්ඡාවත්තියන සෝවාන් විච්ච කෙනා අටවෙනි භවයකට යන්නත් පුළුවන් එකට ලොකු සාකච්චාවක් කරන්න ලෝ එක හැබැයි සෝවාන විච්ච කෙන සවරු පිස්සර හටි සෝතා පන්න විච්ච අයගේ විධත්වය ගැ කතා කරනන්න එකකොගලට හඩ ැ අටවෙනි භවයකට වේක තැනක සසාචාත්තියන අටවෙනි භවයකට ස්ෝන් වෙචිෙන යන්න පුළ හැබයි කාමභූමිය හතකට මේ හතකට වඩා උපදින්නේ කාමභූමි අ ඒ වගේ විතාම සියුම් තැන්තියන අපිට මතුවෙච්ච නැති මේ කාමභූමිය තියන්නේ මේ කාමභූමන්න තේ බවන් අට්ට මං ආදන්ති අටවෙනි භවයක් නෑ ඇතැම් අවස්තවන සෝන් චායගෙ විදත්වයක් තිෙන වේමත්තතාවයක් තිෙනු. කාම භවේ නම් කිසිමි හේතුවක් නනි සාටවෙනි බවයක් නෑ. ඇතැම් අවස්ථාවල කාමභූමිය අභිභවනය කරලා අටවිනි භවයක් පැනවෙන අවස්ථාව තියෙනවා. එක ස්ුවනචයන් කොහොම පිසර තියෙනො හතද අටද නේද වැඩල්න අපිට. එතොරේ නම් මෙතන බියනැති කරගන්න මට්ටම කියලා කියන්නේ. එතොට බිය නැති කරගන්න මට්ටම කියලා කියන්නේ මේ. ඒ පුද්ගලයා තුළ සෝතාපන්න කමටවත් යටත් පිරිසින් පත්වෙන කම එතකොට දැම් මෙතනා අපිට කියනවා තෘෂ්නා දෘෂ්ටය ඇසුරු නොකරපු තැනක තමයි බ ඇසුරු නොකරපු තැක මයි බය පහ වෙන්නේ ගැලවිලානෑ බයක් නෑ එකැන බවයින් අයින්වෙලා නෑ බය නෑ හැබැයි ති බය නැතියකම ලොකු දෙයන්නේ ට ප්‍රේත ලෝකට වැටේ ජරාමරණ දුකෙන් පිඩා විදී කියම අපි ගැහි ගැහිනඉන්නේ. ධර්මයක් දන්න කෙනෙකුට පොදිනවා ම පුදුමාකාර බීතියක්. මවිසාාල බයක් උපදිනවා. එතොට තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු ඇසුරු නොකරපු තැනක බිය නොවී. එහෙමයි ධර්මී තියෙන්නේ. එතොට දැන් තෘෂ්නා දෘෂ්ටය ඇසුරු කරන්නේ කුමත් පදනම් කරගෙන ද. ඒච රූපූපගත සත්ත රූපය ඇසුරු කරගෙන තමයි තෘ්නා දෘෂ්ටිා දැන් තන්නහාදයි තන්නාව ඉදිට්‍යියයි පවති න මොක්ර ය සුර කර ැි බලන් ොකක්ද ඇසු කරන්න කියල ස්කන්දි කොමඇසු කරන මයි ම ොම බලන්න අපිස්වාන්න්න ැිටුමන යිනති කරගන්න විතරණ යතුර බයනැති කරගන්න නම් මීටික සෑහෙනෝ. අරහත්තේ කරා යන්ට තවත් නාම ධර්ම ගැන මනසිකාරය ගැන වගේ තව සංකීර්ණ කතාදන ය පස්සෙ පුළුවන්න්නේ කතාකර යිැති කරගන්න නිමනාව එතට තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන්නේ කුමක් පදනම් කරගනද රූපය පදනම් කරගන ඒච රූපූපගතා සත්තා රූපය උපයගතවීමම තමයි සත්්‍යයාගේ පැවැත්ම. ඒ නිසා තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන්නේ රූපය රූපය ඇසුරු කරන්න. එතුර දැ අපට සෝතාපන්න මාර්ගේ වැහිලා තියෙන්නේ කරමින් විපාකනී කෙස්වල තව වැහිච්චේ වතින දැගේවා අපිට වැහිලනෑ ්‍රද්ධාව නැතිකමින් වහෙන දැඟොගොට ෙහිලන එක ගොඩා දුරන්ද වෙලම බනකිවන සදහ හලන තාව වෙහෙන තැන්තියෙනවා හහිලනෑ ඉනිස ඒවකතා කරන්නේමිත ශ්‍රද්ධාව නැතිකමින් වෙන වීරිය නැතිකමින්න ඔකොට එක්න වීියගුත්තියවා සතිය නැතිකමින් ඇහිලනවා එ හ එඒම අවධානමක් නැහැ අපිට ප්‍රතිපත්තිය හදන්න පුළුවන් සතියත් යටට පසෙ හදන්න පුළුවන්නි ප්‍රධාන වශයෙන් ධර්මමාර්ගේ වහෙනෝ ශ්‍රදධාව නැති ක මෙ ද ඔොගොල එක තියනෙක් ගැන සතුටුවෙන් ඔගොල තුළ මේ මොහොතේ ශ්‍රද්ධා සම්පන්නකමක් තියෙන එක ගැන ඔය ඇතු සතුටුවෙන්ට. එක වැහිනෝ අධර මාර්ගෙනන ඒක වැහින්ට අවකාශය නෑ දෙෙන වැහින් පුළුවන් අර සෝතාපන්න මාර්ගයේ වැහින් පුුවන් ප්‍රාන තැනමකත් කර්මය විපාකය කලෙස්ටික ඒරම තම කම්මාාවරණ ආවරණී වෙනෝ කර්මය විපාකාවරන විපාකෙන් ආවරණී වෙන කිල්ලේ සාවරන කෙලෙස්සුලින් ආවරණය වෙනවා වැහිල යනවා එතකට ඒ වැහිලයන්නේ ප්‍රධාන තැන තමයි අල් සෝපන වන්න බැරිවෙන විරම ආරනය වෙන ආරණ කියල සූත්‍රයයක් තින බලන් ඒ තව ්‍රදධාව ගැනීම තියෙනවා ඒවම කියන්නේ මෙතන ඒවා ගොලට දැන්තියෙන නිසා. තියනෙ අපි කියන්න ටන්නේ වහදාගත්තේව ගැන ගුල සතුටුවෙන්ඩ ලෝකයාට නැති ශ්‍රද්ධාවක් ොය ඇත්තුවන්ට පිහිට ලතියන එක ගැන ඔය ඇත්තු සතුටෙන්ට. කට දැම් බලන්න ඒ පුද්ගලයා තුළ තෘෂ්නාදෘෂ්ටියය ඇසුරු නොකරපු තැනක බිය නෑ. එකැන සතරපා බය නෑ. තෘෂ්නාා දෘෂ්ටි ඇසුරු කරපු තැන බය නැත්තං පින්නත්නී ඕගොල්ලු ඥානය හදාගන්න ඥානසම්ප්‍රයුක්තවෙන්න තෘෂ්නාදෘෂ්ටිය වනාහි, තෘෂ්නා දෘෂ්ටිය වනාහි කෙලෙස්ටික රූපය වනාහි මොකදද විපාකය ඇ රූපේ විපාකයක් නේ මේ රූපය සත්‍රමාධාතුන්ින් හැදිලයිවරයිනි රූපය වනාහි විපාකය තෘෂ්නා දෘෂ්ටිය වනාහි කෙලේසය ෘ්නා දෘ්ටය රූපය ඇසුරගන පවතිනකොට රපය නඩත්තු කරඩුව නොන අ ෘෂ්ණ දෘෂ්ටිය සහගතව ෘෂ්නාා දෘෂ්ටියය ඇසු කරගන රූපය නඩත්තු කරඩ වෙනනෝනි එතුර දෘෂ්නා දෘෂ්ටියය ඇසු කරගන රූපය නඩත්තු කරන්න වෙන මට්ටමතියන්නේ නඩත්තු කරන්න වෙන මට්ටම තමයි එන අටත්තු කරන කොට ඔගොල්ලන්නට අබි නන්දනය වෙනවා ඔන්නවෝයිට අභිවදධනය අි නන්දනය සතතුරින් පිගන්න රූපේ තෘෂ්නා දෘෂ්ටය නි රූපය සතුරෙන් පිගන්නන රූපය ගැන මැදහත් සිතක් නෑන එතකොට තෘෂ්නා දෘෂ්ටිිය ඇසුරු කරගන රූපය සම්බන්ධ ඔය ඇත්තන්න මැදහත් සිතක් නෑ ඇ තෘෂ්නා දෘෂ්ටියය විසින් තමයි මැදහත්කම කඩන්නේ එතකට ඔය තෘෂ්නා දෘෂ්ි ගතවීම තම අන්ත දෙක දෙපත්තකටට නො කියලප කිය අන්ත දෙක් කියලා ඒ අන්ත දෙක බිඳි්න්නි පාය එතකට තෘෂ්නාව කාන්තයක් දිට්ටිය අනිතන්තය එතකොට එකක් තමයි තෘෂ්නා දිට්ටිය කියලා කියන්නේ මම කියලා ගන්නේ එකයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා ගන්නේ එකයි දිට්ියි ැකට මම කියලා ගන්න එක තමයි මමගේ හොදර කොහුදරට තේරුම් ගන්න මේක මේක තරුම්ගත්තු තොගොලොට ක දහම් කොට සක් ඇතුලි මහ විශලය හප තක් වෙනවා එතොට තෘෂ්නා අන්ත දෙකක් බිඳින්ඩපය ඇ අන්තක බින් දහම තුවයි සම්මාධදිට්ටයට පත්වෙන්නේ කච්ඡායන ගොත්ත සූත්‍රය බලන්නකු අන්ත දෙක බින්ඳහම්මකදවෙනි සම්මාධිට්ි පත්වෙනවා කච්ඡායන ගොත්ත සූත්‍රයේ ගැන තියෙනවා. එත අන්ත දෙකමකද තෘෂ්ණාව ඇසුරු කරන මට්ටමයි දිට්ටිය ඇසරු කරන මට්ටමයි. තෘෂ්ණාවමකක්ද මම කියලා බලනක. දිට්ටියමකක්ද මගේ වසන්ගේ පවත්වන්න පුළුවන් කියලා බලනක. මගේ වසන්ගේ පවත්වන්න පුළුවන් කියලා බලනක. එත මේ දෙකම ඒගේ පත්වන්න්න පුලුවන් කියල බලන ගති ැඩිනය නත්ම අනාත්ම අනත්තාන පසනාව වයිඩුවෝත් විතරයි. පසු තව වඩනවා මොකක්කත් කියලා නෑ. එ දෙකම බිඳින් දෝන. රූපයම් අද වන දැන් අර මේ තෘෂ්ණාව කියන්නේ මම කියලා ගන්න මොකද ම කියලාපි ගන්නේ. රූපය. වේදනාවත් ගන්න අප මේ දේශනාවද කර කරන්න මොක මේ ර වා තිනිසා. රහත්තේ කරා යනවනන් ේදනවත් බලන්ඩ ඕන චේතනාවත් බලන්න්න ඕන සංඥාත් බල ගඩත්තාව තියෙනවා බලන්ඩ නමතක තියාගන්න සෝවාන් වෙන්න පුළුවන්. ඒ පුළුවන් කියන විශ්වාසය ගඩ ඇතුළේ බරපතල විදියට සෝතා පන්නවෙන්න පුළුවන් කියන විශ්වාසවන්තකම ඇතුළට ගන්න. ඒ වටිනාදයක් ඒක බෑ කියල හිතුනොත් බෑ කියල හිතුනොත් මීහිත ලෑස්ති වෙන්නේ අවබෝධ සිත ලෑස්තිකර ගණ්ඩෝන අවබෝධයට ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකුලු අපේ සිත අවබෝධයට ලෑස්තිකර ගණ්ඩෝන අවබෝධයට ෑස්තිි කරගන්නවාන තෘෂ්ණාව ඇසුරු කරන මට්ටම තමයි මම කියලා බලන එක දිිට්ටිය ඇසුරු කරන මට්ටම තමයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලගන්නක බලන් කොට රූපය ඇසු කරන ය අදහස්ස දෙ අපිට නැද කියලා තියනවා. එක රූපයේ මම කියල හිතෙනවා එක රූපය ඔය වැඩරන හැම වැඩම් කරන්නේ මගේ වසගේ පවත්න්න පුළුවන් කිය හිතා. ඒ පේෙන් නැත්තයයි අනාත්ම දර්ශනය වඩලනෑ අනත්තානු පස්සනාව වඩලනෑ ඒක අනත්තාානු පසන වඩාගෙන වඩාගෙන නකොටමී රූපයේ ආත්ම සාරී හිස් කියලා වැටහෙනවා ඒක තමයි සුන්‍යතාවේ දර්ශනය වෙනවාකි ලපකයන් සුන්‍යත සුනඥත කියලව ධර්මී වචන නැත්තින් සුඥතාානු පස්සී විහරති කියලා එතවටේ සුන්‍යතාානු පස්ස විහරණය අපිට නෑ ඒ විදර්ශනාවට අයිතය එක්කොම. එත කොට දැන් රූපය ඇසුරු කරගෙන මම කියලා බලනය එකමක් කොත් තියනවා මගේ වසගේ පවත්වන්න්න පුළුවන් කියලා බලන්නකම කුත්තින ය දෙක තමයි අන්ත දෙක අස්තිිතංච නාස්තිිතංච කියලාර බුද්ධ සාසනය අන්ත දෙප හැදිලි කරනවානි චායන කොත්ත සූත්‍රයේ ඇසුරේම ගොඩන ගෙන දෙපැත්තකට වැටෙන්න්න පුුවන් තිව පැත විරාපිවට. පැත්ට වැටම නිසා රූපය රූපය මගේ කිය විතරන්න මේ එලී බාහිර ලෝකයත් මගේ කිය අල්ලන ගතියක් තියෙනවා. නමුත් අපි තුළම දේශනාවට අනුව බැලුවහම මම කියලා බලන එකයි මගේ වසගේ පවත්තන්න කුළුවන් කියලා බලන එකයි ැන තෘෂ්ණාවයි දිටියයි කියනෙක තමයි අන්ත දෙක.ඒ තෘෂ්ණාවයි දිට්ටියයි පවතින කොට තෘෂ්නා දෘෂ්ටියය ඇසුරු කරන කොට, ඉන්නත්නී මේ ඒ පුද්ගලයා තුළ මම මගේ වසගේ පවත්වන්න පුළුවන් කියන අන්ත දෙක පවතින තැනක අමකක්ද කරන්න ඕන දෙවනි පියවර ආදීනෝ බලන්න හැබැයි අර තෘෂ්නා දෘෂ්ටියය ඇසුරු කරන තැනක සසර බිය උපදිනවා කියලා දකිඩ නම් යා කර්ම විපාක කෙස් කිට්ික හොඳට තෝරගන්නඩ ඕන. එතවට කර්මමකක්ද රූපය මේ කර්මී ගැන විපාකය කියැන රපය විපාකය ටි කිය කියන්නේ මම කියන මම කියලා බලපු එකයි මගේ වසන්ගේ පවත්වන්න පුළුවන් කියලා බලපු එකයි. එක තමයි කෙලෙස්ටිකේ කවර හදපු එක නිමේ එටස කර්මය කියන්නේ කර්මය කියන මම කියලා බලන එකයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා බලන එකයි. ඔය දෙක ඇතුලේ ඔගොලු රූපය අබිනන්දනය කරනු. ඔගනි ගැන අබිනන්දති අභිවදති අජ්‍යෝසා තතිට්‍රති උපජ්ජති නන්දිික කියක ඔය සූත්‍රවල තිීරු අභිනන්දනය කරනවා අභිවදති කතා කරනවා රූපය ඇයි කතා කරනකොට කර්ම ඇස්ස සිතින් අභිනන්දනී කරනකොට කර්ම ඇස්සෙනවාන ඇ සිතකයි වචනය කර්ම ැස්සෙන මටම අබිවදතිී වදී ගැන කතා කරන කනේ අජ්‍යෝසාතතිට දීටපසේ අරූපය මත පදිංචි වෙන ඉට පස අර ආත්මය මේ තන්නාාවයි දිටියය ඇසුරු කරගෙන මම කියලා බලන එකයි මගේ වසගේ පවත්වන්නඩ පුලුවන් කියෙනකයි ඇතුලේ එය වැඩ කරනවා එලඹෙන වයි අර්තීන් එතකොට මොකද වෙන්න එක් කර්මය රූ රූප විපාකය රපය විපාක රපය හැදිල හිවරග මේ නකොට අපි බලාපොරොත්වෙන් හදාගත්තය කන්නමේ අපිනිකම් මේ සැලසුම් කරලා වුවමනාවෙන් හදපුයි කක්ද මේක නෑම අපි සැසුම් කරේ නැනමික් අපි සල දැන් සැලසුම් කරන අපි කොන්ඩ මෙහමති ෙන් ෝන හමම එෙන්දෝන ඇස් මෙහෙමති එෙන්දෝන අතපයි මෙහමතින් ඩෝන කියලා දැංෝගොල සැලසුම්රනවා නම් කවුලහි සැලසුම් කරලා ෙන නිීමට් එ මේ සැලසුම් හැදුනිකෝමද පරණ කර්මීින් හැදුනක විපාකයක් විදියට. එත දැන් ආය රූපයේ පැවැත්ම තීරණය වෙන්නේ කුමක් මතද පැවැත්ම තීරණය වෙන්නේ මේ රූපය අභිනන්දනය වෙන අභිවදනය වෙන අජ්‍යෝසාහිත්‍යට ද්‍රූපය මත පදිංචි වෙන මට්ටමානු. පදිංචි වෙන්නේ කුමක් ඇසරු කරගන ද කෙලෙස් ඇසුරු කරගන. මොනෝවද කෙලෙස්ටික තෘෂ්ණාවයි දිටියයි මම කියලා බලන හුරුවයි මගේ වසගේ පවත්වන්න පුළුවන්ය කියලා බලන හුරුවයි. ඔය දෙක. මම කියලා බලන හුරුවයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා බලන හුරුවයි ඔය දෙක විසින් තමයි අනාථ කරන්නේ ඔය කාරනා දෙක විසින් තමයි අනාත කරන්නේ තිං ඒක අපි මුහුණ දෙන බරපතල අර්බු දෙයක් අප මුහුණ දෙ බරපතල අරබුදයක්ඒක එතව අරබුදය ඉතා මැනවින් අපි වටහා ගන්නඩෝන එතකොට දැන්වඋන් අපිට දැන් කර්මයයක් පේනවා කර්මය තමයි අපි තුළ මේ අභිනන්දති අභිවධති අජ්‍යෝසා තිට් දිගෙනක විපාකයක් පේෙනවා විපාගේ රූප ම අපේ රූපය කෙලේසියත් පේනවා තන්හාවයි දිට්ටියයි මම කියලා බලන එකයි මගේ වසගේ පවත්වන්න පුළුවන්ය කියලා හිතාගෙන බලන එකයි. ොක තමයි අරබුදය එත ඔය කාරණ දෙක අරබුදය නං දැන් අපිට රූපේ ඇසුරු කරගෙන අරබුදේ හැදෙන විදිහ තේරෙනවන ඔන්න තේරුම්ගන්න එක තමයි සම්මාධිත්්තිය එනම් මතකතියාගෙන දේශනා හලා හලා තමයි සම්ධිත්්‍යහ දන්නටතිී. ඊට පස්සේ මාර්ග සම්මාධදිට්ටිය හදන්න තව වැඩඕන දෙමක දැනගන්න දැනගන්න සම්මාධිට්‍යි උපදි නොම මේ දේශනාවක් තුළින් ය වෙන යහපත පොඩිය එකක් නෙමේ විශාල දැ සම්මාධිට්‍යි උපදදිනොමේ කහොදටහා ගැ ද්‍යනනික මේපු අපිම කියල දෙන්නත් ලදරුවෙකුට කියනොවගේ ඒකයි මේ නැවත නැවත පුනරෘක්තිය තිය නමද අපි දශනාවල් නැවත නැවත කියනවායි ඒ කියන්නේයයි ඒක ඔළුවට යන්න ඕන නිසා ඇතුළේ මයි සම්මාධිට්්‍යි උපදන්නේ දැඟ ෙකටාර ඊට පස්සෙ පිවත්නී තෘෂ්නා දෘෂ්ටයේ ආදී මියම්මලාවක තෘෂ්නාා දුරෘෂ්ියේ ආදීනව දකින එක දෙක. ආදීනව දකිනවා. ආදීනව දකිින්ඩෝ අදීන් ආදිනව දකිින් ෝමනා කරනවා. අ බව තුනකට දේස කරල පටිච්ච සමුපාදයේ තේරුම් ගන්න කමත්තින් අන්න එකවුන. එක උමනා කරන බවතුන අපි කතා කරන්නේ බවතුනකට සම්බන්ධ මකත බවතුන දැන් හොඳර මේ ආත්මිනමමාගන්ඩ දැන් අතී තනාගත වර්තමාන කියන පෙර භවය මී දැම් බවය මතු බවය කිය අපි ගමුකු ඒනුවන සෑහෙන්න්නේ නෑ විශිෂ්ඨඥානයෙන් දකිින් ඩෝනික අන්තිමටමනනි අපි මේ පියවර හතරයින තෘෂ්නා දුෘෂ්ටියය ඇසුරු කිරීම මත සසර පවතිනවා කියණක ගැන යම් අදහසක් ගන්නවා එක ගැ දැගුලටන අදහසත් යන ටස ආදනව දකිනවා තෘෂ්නා දුරෘෂ්ටි ඇසරු කන එක එළඟට තුංවනියක ඒච රූපූපගතා සත්තා මේ රූප භවයානුව ගියපු සත්වයා තුළ රූප භවයානුවගියපු සත්වයා තුළ අරබුදය හඳුරන් ගන්නවා අඳුගන්නුවට රූප වයානුව සත්්‍යයගේ ඒයාගේ හිත පවතින් නැතිමට්ටමට විමුක්ත ස්වභාවේකට පත් වනා ඉට පස්සේ ඒච රූපේ පරි්ඥාය නිස රූපය පිළිසින්ඳ රූපේ විසිෂ්ඨ ඥානෙන් අවබෝධ කරන එතනින් කතාවිෝර වෙන ඒ විශිත්‍ර ඥාණෙන් අවබෝධ කරන අන්තිමටම කරනගත් දැන් දෙවැනි පියවරම කත් දෙවැනි කතාව තමයි තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන මට්ටම තුළ රෘෂ්නාාදෘෂ්ටිය ඇසුරු කරන මට්ටම තුළ පින්වත්නී ඒ ඒශ්‍රාවකයා තුළ ආදීනව දකින්න නං එයට හැකියාවත්තිෙන්ට ඕන පටිච්ච සමුපපාදය තුන් භාවයට අනුව කල්පනා කරන එක කාර ඉද පච්චේතා පටිච්ච සමුපාදය කියල කත්ති ඉද ප්‍රත්තිී ප ඒක රම් අමාරුුණේ ද ප්‍රත්තියෙන් දකිනක තමයි මේ පිලිසිද දකිනවා කියලා කියන් විශිෂ්ට ඥානය දකිනෝ කියෙන් ඒ අන්තිමට මේකින් තමයි අවබෝධයයට එකකතුවෙන් නමුද මෙතන බලන්න බව තුනකට සම්බන්ධ කළ පටිච් සවපාදය අංග කියතය නොද අංග දොළහයි අග දොළහයි එතුට අංග අංග දොලාහයිෙන් පින්නත්න අවිද්‍යාවයි සංකාරයි පෙර බවයට සම්බන්ධයි අවිද්‍යාවයි සංකාරයි පෙර බවයි සංකාරපච්චය විඥ්‍යාන විඥ්‍යාණය පහිටනය එක මේ බවයට අයිති විඤ්ඥානී පිහිටියාම නාමරූප සලායතන පස්ස වේදනා තන්හා උපාධන බව ඒටිකම බවයට සම්බන්ධයි එට පසේ භවය ප්‍රත්තිය කරගෙන හට ගන්නමකක්ද බවපච්චයා ජාති ජාතිීළඟ බවයට සම්බන්ධයි එතට ඒවිදියට බලනික පොඩි අර්බුදයකුත් තියෙනවා ඇයි බ එහෙනම් හැමදාම ජරාමරණ අනාගත බවි ඇයි ජාතිපච්චයා ජරාමර නන්නේ දැන් ඔය අංග දොළහත් බවතුනට බෙදනවා අවිද්‍යාපච්චයා සංකාර සංකාරප්‍රච්ය විඥා සංකකාර ප්‍රතින්තටම විඥාණ පිහිටරති නතුන අ ද්‍යාවයි සංස්කාරය පෙර බවට අයිති මංගෙනෙක් තේරෙන බතු එතුකොට වි සංකාර ප්‍රති විඥා ැමුණ මවකුසේ ැකත් ඒක බැහැගත්ත නිසා විඤා නාමරූප සලායතන පස්ස වේදනා තන්නා උපාදාන බව මිහිට සම්බන්ධය ඉරමස බව ප්‍රතින් ආයමකක්ද වෙන්නේ බවපච්චයා ජාතියන්න බවේ නිසා යත් පිලිසිඳ ජාතිය පැනවෙනවා එක්කොහට සම්බධ මතු බවයට ඒ ජාතිපච්චා ජරාමරණන් සෝක පරිදේව දුක් දෝමන සුපායාසසා ඒයටි කයිතිකොයිටද මතු බවට එ ැලූත් ප්‍රශ්නම කක්ද හැමදාම ජාමරණ අනාගත බවේ හැම දාමත යනාගත භව ජරාම්මරට මේ හිට නම්බන්ධනෑ. නමුත් මේක මූලික නුවනක් විදිහයට අවශ්‍යයි. ඒනිසා තමයි මේ කාලේ මිනිසුන්ට මඟ පලවබධ කර යන්න බැරිඇයි. ඔය විදිට ඉගෙනගත්ත කියල අවබෝධ කර යන්න බෑ. ඒනිසා තමයි ඉදක් පච්චේතා පටිච්ච සමුපාදය කියල වෙනමික්ත්තිය. ඉද ප්‍රත්ති මේ ොතෙම බවය හැදන විදි. මේ මොහතෙම ජාර හැදන. මේ මොතේ මස්කන්දටිහට ගන්න විදි ාතිය මේ මහොත මස්කන්ද බිදන විදිේ මරණය. විදියට වර්තමානය මේ මොහොතම රූපය ඇසුරු කරගන තන්නා උපදදිනවිද දන්නාව තන්නාව චිත්තක්ෂණයකින් උපාධානයට ප්‍රත්තිය වෙන විදිෝ. විදිරර මේ එකක තමයි විශිෂ්ඨඥාන අවබෝධ කරමික. තව විශිෂ්ඨ ඥානින් අවබෝධ කරන මට්ටමට අපි ඇවිල්ලා නැහැ එතවට විශිෂ්ඨඥානින් අවබෝධ කරන මට්ටමට අපි තවම ඇවිල්ලා නෑ. ඒ නිසා පින්වත්නී අපට ඒ කතාව සම්පූර්ණයම තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට දැම්ම අඩු පහඩුටික හදාගන්න වෙලා තියෙෙන. එත දැන් තෘ්නා දෘෂ්ටි ආදීනව දකින්න මේ තුන්බවය ගැන අර පිච්ච සම්පන්න ඥානය ුවමනා කරනවා හේතුව. පෙරජීවිතේ තෘෂ්ාව තෘෂ්නා සහගත දිට්ටි සහගත ගතිය ඇසුරු කරපු නිසා, රූපයම ඇසුරු කරගෙන කරම රැස් වුණා තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කළේ කුමත් නිසාද පෙර බවේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසාම අපිට මොකදුණේ රූපය ඇසුරුග කර්ම රැස්තුුණ අවි්‍යාපච්චා සංකාරන් කර්ම රැස්වීමට අනුව නැවත පින්නත් නිමී රූපය මෙිහි හම්බ වුනා එත මේ රූපය කැඩෙනවා බිඳෙනවා පළුද වෙනවා ලෙඩවෙනවා වයිසට යනවා ජරාවට නොයඒක් දේවල් වෙනවා මේ රූපය ඇසුරු කරගන නොයෙක් දේවල් වෙනවා එතිග හෙම අරු දේක තමයි අපි ඉන්නේ එතකන මේ රූපය ඇසුරු කරගන බන්ඳු අරබුදයකට පත්වෙනවා නං රූප ඇසු කරගන නිබඳු අබුදයකට පත්වෙනවා නම් පින්වත්නී මේ රූපය අපි බලාපොරොත්තුනු සාරය නෑ.ඒ ආත්මසාරයෙන් පිළිග්ඩ පුළුවන් එකක් නෙමේ. එක මගේ වස්සගේ පවත්වන්න පුළුවන් හැකියාවක්ගේ රූපය තුළ නෑ. එතකොට දැ මේ විදියට බලනකොට පින්වත්නී. එබඳු ශ්‍රාවකයෙක් තුළ මේ විදිහයට පිළිගන්න කමක් ඇතුළේ එබඳු ශ්‍රාවකයෙක් තුළ නිරන්තරේ මතුව නාරබුදේ තමයි නවත රූපේ මුණ ගැහෙන මට්ටම එදොට මෙහෙම රූපය මුණගැහෙන මට්ටම තුළ ආදීනව දකින්න නම් පෙර බවයට අයිති රූපේ සකස් විච්චහේ තුටිකත් දකිින් ඕන ො රපේ ඇසරුරගනම තමයි බලන්න ඕන කොහොමද අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්‍යානන් එෙමනිි වෙන්නේ තුර අද්‍යාව රූපය සම්බන්ධව පවතින අවිද්‍යා සහගතකම ඇතුළේ තමයි රූපේ ම කියල පේනි රූපේ මගේ වසගේ පවත්තන්න පුලුවන් කියලපේ. අවිද්‍යාවට එතරන ොති රූපේ ම කිය බල ො රප මගේ වසගේ පවත්තන්න පුුවන් කියල බලන්න ගොට රපේ ඇසරු කරගන එයා ගොඩා ොවැඩ කරනවාන්න අවි්‍යාපච්චා සංකාරා රූපය ඇසු කරගනම සංස්කාර ගොඩනැගෙනවා එතු රූපය සුරු කරගන සංස්කාර ගොඩනැගෙන කොට සංකාර පච්චයා විඤ්ඥානන් එතකොට ඒ ගතිය නිසාම නැවතත් රූපය හම්බෙනවා මෙ රපය හම්බෙන එදව මෙ මේ රූපය ම්බුණනාට පස්සේ කම්මාවරන විපාකාවරණ කලෙේ සාාවරණක නාවරණී ආවරණීත ස්වභාවය ඇතුළේ රූපය පදනම් කරග නන්ත දෙක පැනවිලා රූපය මම කියලා බලලා රූපේ මගේ වසගේ පවත්තන්න පුළුවන් කියලා බලලා මේ බලන බැල්ම තුළ මේ බලන හුරුව තුළ ඔය හුරුවත් එක්කම පින්වත්නී අපි අරබුදේ වැටනෝ. එතකට අපට එක දෙයක් පැහැදිලිව පේනවා ඒ තමයි අ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ වර්මානයේ රූපය ඇසුරු කරගන කෙස් අරබුදේ නවත නැවත හට ගන්න විදි ගැට සංගයකක් ප්‍රාප්කමක් ඕන. ගො ැහුදට බලන්න වර්තමාන, ෘ්නා දෘෂ්ටි ඇසුරගන රපේ වර්තමානී අරකම්මාාවරන විපාකාවරණ කෙලෙ සාාවරණ කියන. ආවරනිිත ස්වභාවේ ඇතුළේ අනාත වෙනකොට ඒ අනාතකම ඇතුළේ අනාගතයට ආයේත් ්‍රූපයේ සකස්වෙනව අනාගත භව. ඔන්නො එවිදියට තුන්භාවේම බලන්ඩුවන. අතීතේ රූපය සකස්වෙලා කෙලෙස්වලින් ආවරනයේ වෙලා කර්ම ැස්තුනු විදිත් බලන්න ඕන වර්තමාන රූපය ඇසුරු කරගන කෙස්වලින් ආවරනයේ වෙලා කර්ම රැස්සන විදිහත් බලන්න ඕන අනාගතේටත් මේකම වෙනවන්නේද වරතමානයේ කෙලෙස් ගති ඇසුරු කරවත්ත එහෙම අනාගතේයටත් මේ ප්‍රශ්නි වෙන වන්නේ ද කියලා බලන හයිියත යන එතකට මොකද පේන්නේ. ආදීනෝ පේදගන්න මොකද්ද මේ කෙ සාරය ඊයේ වනෙත් මේ අරබුදේමන? අදත් මේ නං ඒක මගේ වසගේ පවත්වන්නත් බැරිනං අදත් මේ ප්‍රශ්නය මගේ වසගේ පවත්වන්න බැරිනං අනාගතේයටත් මේ අරබුදේ මහට අරගන අනාගතේයටත් මේ ප්‍රශ්නිම සකස් වෙනවනම් මං මේ රූපය ඇසුරු කරගන මම කියල බල එකයි මගේ වසගේ පවත්වන්න කියලා බලන එකයි මොන්න තරම් මෝඩ කමදද කියලා මේ රූපය ආදීනෝපේ ආදීනෝපේ නෝකොටමකද වෙන්නේ. රූපය දුකක් විදිට පේන්නගන්නන්න. හන් රූපය දුකක් විදියට පේන්න ගන්න. එකර තුන් බවේටම අදාල විදියට පඩිච්ච සමුපන්නව විමසන කොට. එක ප්‍රබල විමසීමක් නෙමේ දුරුවල විමසීමක්. මොක දේ විමසීම ඇතුළේන ප්‍රබල විමසීම ක්‍රමික එකඒ ලාමක නෑ? ඒක ම ලබෝති ර සවන්ඩ ේ මකද ඒ ඒකින් බැලුවම් පොටි අඩුවක් පේන නා ගත ජාමරණ දු කහමදාම් නමු බුද් සාාසනී පෙන්වී මේ මහෝති ජරාමරණ දුක පවතින බවයි ඒකනෙන් බුද්ධ සාාසනී පෙන්වී වර්තමානයේ ජරාමරණ දුක පවතින බවයි එතොට වර්තමානයේ ජාමරණුදුක පවතින නන් එන මේ විලාව අරුද ඇතිෙන්නේ නමුත් මේ විදියට බැලවා මෙම දාම ජරාමරණ දුකළ මතු බවට යන බත් පේනවා නමුත් මේ විදියට බලනකොට එයාට මේ ආදීනව පේන්න ගන්නවා මොකත්ද මේ රූපේ සාරය මේ රූපේ මම වසෙන් පිළිගන්න එක මගේ වසය මගේ වසගේ පවත්වන්න පුළුවන් කියල පිළියාරගෙන නඩත්තු කරලා නඩත්තු කරලා මේ මගේ වසගේ තියාගන්න බැරි එකක් නේද මොකත් මේක සාරය කියලව නොහම වැට එන්න ගන්න ඟට ඒච රූපූපගතා සත්තා ඊළඟට ඊළඟට ඒ පුද්ගලයා තුළ රූප භවයානුව යන කමක් ඇම ඒ පුද්ගලයා තුළ මේ රපය ඇසු කරගන බවට යනකමන් රූපය ඇසුරගන බවය පැනවෙනකමක් තියෙනවා ඒ භවය පැනවෙන කම තමයි අරබුදේ. එතවට මේ රූපය ඇසුරු කරගෙන බවට යන්නේ කොහොමද රූපය ඇසුරු කරගන බවට යන්නේ බන්නමහිමයි රූප උපයන්වා භික්කවේ වි්ඥානන් තිට්ටමා නන්තිට්ටය. රූපය උපේ වෙනතාක් කල් විතරයි රූපය ඇසුරු කරගන භවට යන්නේ. රූපා රම්මනං රූපයම අරබුණු කරගන රූප පතිට්ටන් රූපය මත පිහිටා නන්දූප සේවන අන්න තෘෂ්නාා දුරෘෂ්ටීම් සේවනිී ලැබුණොත් රූපය අසරු කරගන නැවත භවහිට යනෝ. ඔන්න ොතන තමයි බවය නිරුද්ධ වඩ ගන්නේ. එයාට පැහැදිලි අදහසක් තියෙනවා රූපයන් තෘෂ්ණාවසයෙන් දෘෂ්ටි වසින් අල්ලපු තැනක තමයි රූප උපයන්වා භික්ව ඥාන් තිට් මනන් තිට්ට ්්‍යාන බවයට යන්නේ බවට යන්නන්න එතන එතකටඒ බවට යන කමක් තියෙන්න්නේ ඔොන් නොව වගේ තැනක රූපාරම් රූපේම අරමුණුරගන ගොම රූපය අරමුණු කරගන්නේ මම කියලා මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා නන්දූප සේවනම් ඊට පස්සේ රූපේ තන්නාවෙන් තෙත්වන හම රූපේ තන්නාවෙන් තෙත්වනාම එත් එත රූපේ තන්නාවෙන් තෙත්වෙන රා දෙකක් නිසාම කක්ද එකක්ටම ආදීනව දකින්න බැරි වෙච්ච නිසා මුලින්කිවේ රූපය ඇසුරු කරගන ම කියලා බලන එකයි මගේ වසගේ පවත්වන්න පුුවන් කිය බලන එකයි ම ඒ එකද එකක් විදිටිගන්න රපේ මම කිය බලන එකයි රූපේ මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා බලන එකයි දෙවැනි පෙවරය අපි කතාර රපේ ආදීනෝ බලගන්න ැරිවිච්චි එකයි. එතොට දැන් අපි ඔය දෙකම ගැන පැහදිලි අවබෝධිකින් ඇවිල්ලදන. රූපේ මම කියලා බලන එකයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා බලනකයි කඩන් අප කර්මය විපාකය කෙලේ සේකල අපි හොඳට අවබෝධ කරගත්තා කර්මීමය විපාකමය කෙලෙසේය රු ආදීනව දකින තැනදි අපිට අවබෝධය පි සාධීනෝ දකින ැනී අවෝධය පි සිමගද කල. අර බඩිච්ච සමුපාදය බවතුනකට සම්බන්ධ කල හඳට විමසල බැලවා මෙ බඳු රූපයයක් නම්මික කොහවත් ඕන්නනෑ කියල හිතුුණනා මෙබඳ රූපය දුගක් නේද කියල හිතුුණා දුකක් නේද කියල හිතුුණ ඊළඟට ච රූපූපගතා සත්තා රූපය ඇසුරු කරගන සත්‍යයා භවයට යනකමක් තියෙනවා එතේ රූපය ඇසුරු කරගන බවයට යන්නේ රූපය කොහමද රූප උපයන්වා රූපය උපය පැවතුනොත් ූපේ උබ පැවතුනු තෘෂ්නා දිට්ටි සහගත රූපය ඇසුරු කරගෙන එළඹෙන කමති බොත් මොකද වෙන්නේ විඥ්‍යා තිටමාන තිට නැවත විඤඥාණය කොහැපි හිටන එතුන් අයිත් කනපුන කෑමෙන් නඩත්තු කරන රූපය හම්බෙනෝ එක බල්ලික් වෙන්නඩත් පුලවොසමාරට අපි න්නන්නේ කොහෙද කියල් ඊට පස්සේ රප පතිට්ටං රපේ මතම පහිට මම මගේ කියලා මම මගේ වසන්ගේ පවතන පුළුවන්ගේල් රප පතිට්ට නන්ද උපසේව තන්නාවනුත් එත්තව. තන්නාවනුත් එත්ව. මොකදවෙන්නේ උඩ්ඩිං විරුල්ලිින් වේ පුල්ලා පාජ ෘදයක් ලබනවා විඤ්ඥානේ. ඉපල ගත භාවයක් ලබනව මහත්ගත භාවයක් ලබනවා ආය ත්‍රූප විඥානයේ, රූපේ හදන්ඩ පුළුවන් මට්ටමට පවතිනවා. එතුළට සස්සරක. මෙන්න මේක කඩන්න අපි පාවිච්ච ද රූපය අපට දුක් විදිට කලින් අවබෝධයවෙලන්න තිි ආදිනෝ බලති මේ වගේ රූපයද මේකම දේ නැවත නැවත වෙනවා මේ මට ඕන විදිර පත්ව ගණඩත් බේ මේ රූපයන දක්මයි කියලා බලපුකමක් තිබේ. අන්න එතනද ඒ මේ ගතිය රූපය ඇසුරු කරගෙන දැන් බවට යනක කඩන්ඩ බවට යනක කඩන්න අපිම කද කරන්නේ චතුර සතයෙන් බල නොදැ රූපේ දුක් වසේ අපි බලතියෙන් මෙතන බලනො රූපයමයි දුක වෙනම කක්වන්නමි. දුක්ක සමුදේ බල්නො රූපය හටගන්න විදිිය බලනොවා කොමද රූපය හට ගන්නේ අවිද්‍යාවෙන් තන්නාවෙන් කරමින් ආහාරෙන් සිති රුපබෙ හට ගන්නවා. අවිද්‍යාවෙන් කරමීින් ආරෙන් ආශ්්‍රෝලින් සිතිං රූපේ හට ගන්න සිතටන රූපේ උපදිනවා කරමිට නූපදිනවා හරයටට නඋපදිනවා නිරතුුවට අන වෙනස්වෙනවා පෙරජීවිතය අවිද්‍යා තන්නා උපාධන ගතන් හැදිලා ඒොක්කොම දුක සමුදය ඇතුළි බලනවාදේ අවිද්‍යාව තන්නාව ආශ්‍රව කරමය ආහාරය එට පස්සේ හිත ඇසිදතරනව තරපය පෝතිනුවනි ඔක්කොම දුක්ක සත් හමුදේ ඇතුළි බලනවා දුක්ක සත්තිම රූපය සමුදේ සතතිය තමයි රූපේ හට ගන්ඩ හතුටික මේ රුපය තර පටි සම්පාධ ඥානයත්තියෙන් නිසයි බලන්න හරි පහසුයි. එවස්සේ දුක්ක නිරෝදීම කත්ත දදුක නිද හර නිරදවින් රප නිරද්දවන් කරමය නිරද්ද වීම රූප නිුද්දව වියනවා අවිද්‍යාතන්න උපාන ගතියක කෙස්ටික නිරුද්දවීම රූපේ නිරුද්දව වයනවා ආත්‍ර ගතිය නිරදවීමින් රුප රුද. අර රූප සමුදයට දාල ක්ෂිටික නිරුද්ධවීම රුද්ද ව යන නවත කවදාවත් රූපය කටගන්න ඇති මටමට නිවිලියන එ රූපේ නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපත්තියමකක්ද ආර් ෂ්ටාංගික මාර්ගය අන්නෝඔය විදියට බලනකොට රච රූපූපගතා සත්තා මේ රපය ඇසුරු කරගන භවයට යන කම කැඩිලයනෝ ඇයි රූපේ ඇසුරු කරගන සත්ව පුද්ල භාවේ බිදිලයන සත්ත පුදගලභාව බිඳරිර යනවා. එතකොට එබඳු ශ්‍රාවකයගේ සිත කෙබඳු තැනකට දෙකතු වෙන්නේ. එබන්ඳු ශ්‍රාවකයගේ සිත එකතු වෙන්නේ පින්වත්න අන් කවරදේකටවත් නෙමේ එබඳු කෙනෙක්ගේ සිත එකතු වෙන්නේ රූපයි විශිෂ්ඨඥානීම් දැන ගැනීමට ඒච රූපයේ පරි්ඥාය රුව විශිෂ්ඨ ඥානීින් දැන ගන්නවා ඒ විශි්ඥානින් දැනගන්න තැනදී තමයි අපට ඉද පච්චේ තා පටිච් සම්පාදය උදව්වවෙන්නේ. එතනදී අපි රූපයේ ඇසුරු කරන්නේ නාම ධර්මටික මයි කියලා රූපය ඇස නාමධර්මටික නාමධර්මුවලට අනු රූපය හට ගන්නවා. මේ මොහොතේම සිතට අනු රූපයේ බිඳිබිඳී නවා. මම කියලා කිව්ට මේ අත ඔස වන්නේ මට අත ඔස වන බවට සිත පහල වුොත්. අත පාත් කරන්නේ අත පාත් කරන බවට සිතත්තියෙන් ෝට හැම මේ ඔසවනකොට තිබ රූප කලාප පාත් කරන කොට බිඳදිල යනවා. අන්න මීලා මෙම බිඳින බවපේනවා. පොඩි කාල හිටිය ම තරුණුව වෙනකොට බිඳිල තරුණ කා හිටය ම පනාවෙනනකට බඳදුුව නෙමී. හැම වෙලාවකම බිඳි බිඳිය ඇවෙල්ලා. ඇයි විසිෂ්ඨඥානයක් නැති නිසා එක පේන්නේ ඒකයි මෙතන කියන්නේ ඒච රූපය පරිං්ඥායි විශිෂටඥානය දකිනවා ඒ විශිෂ් ානයෙන් නකොට රූපේ කොම පේෙන්නේ ඒ විශිෂ්ඨඥානයෙන් දකිනකොට රූපේ පේන්නේ හැම වෙලාවකම නාමධර්මටික මත රූපේ අපපෙන බවයි රූප නාම ධර්මවලට අනුව රූපය උපදින බවයි. සිත්්තටානුව රූපය උපදින බවයි. රූපේ හැමවෙලාවකම සිතටානුව උපදිනවා සිත නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධවයනවා හැ වෙලාවක මොක වෙනවා. නොවෙන තැනක් වෙලාවක් කලාවක් නෑ හැම වෙලාවක මොය වැඩේ සිද්ධ වෙනවා. රූපේට අනුව බින්දෙනවා. එදකන මේ රූපේට නාම ධර්මෝලින් තොරෝ පැවැත්මක් නෑ. එ නාම ධර්මටිකඇසුරු කරන තමයි රපේ පවතින්නේ නාම ධර්මවට අනුවයි රූපයේ බිඳදෙන්නේ ඒ එක වර්තමානි වෙන එක. ිම ැලි අර බවතුනකට සබන්ඳ තමයිහිදැ විශෂ් ඥානෙන් අවබෝධ කරනකොට අදකින්නේ හැම්ම වෙලාවකම සිතටනු රූපයේ බිඳන බව එතකොට සිතටානුව රූපයෙන් නිරන්තරයෙන් හටගන නිරන්තරයෙන් බිඳිබිඳී යවා හැම එතකොට තේරෙනවා සියලු දේවල් සියලු රූප වර්තමානයම බිඳිබිඳී යනවා මේ වෙලාම බින්ඳි බිඳදි යනු හටගත්ත තැනම බිඳරවා හටගත්ත තැනම බිඳරවා. ඇයි බිඳ නාම ධර්මටික ඇසුරු කරගන. එතකොට ඒ රූපය පිළිබඳව නාම ධර්මටික ඇසුර කරගෙන බිඳෙනවානම් මටඕන විදිට පින්ඳෙටන්නේ. මංමි රූපය සම්බන්ධ ගොඩා වැඩකලාට මටෝන විදිට පවත්වන්්ඩෝන නඩත්තු කරන්න ඕන ආරක්ෂා කරන්න ඕන කියලා මං වැඩකලාට මටයක කරන්න බෑ. කවදාවත් මටේ වැඩේ කරන්න බෑ ඇයි සිතට අනුවයි රූපය බිඳින්නේ. එදකොට දැන් සිතටානුව රූපය බිඳිනවා කියලා. විශිෂ්ට ඥානී රූපය ගැ අවබෝධ කරන්නු විරයි තින්. එතකොට බද ඉන්නේ. රූපය ගැන සිතම ඇදහත් වන. විශිෂ්ඨ ඥානං අවබෝධ කරනකොට රූපය හැම වෙලාවකම සිතටානුව බිඳෙනව නේද කියලා දැකගැන. කොහොම දෙහෙම බිඳෙන්නේ කියලා රූපයේ දෙස බලනකමට කියනවා සති සම්බෝජ්ජන්ගේ කියල සති සම්බෝජ්ජන්ගේ කියන්නේ සිතට එත්බල මේ සතර සති පටා ති හැමවෙලාෝකම කියන සමුදේ දම්මානු පස්සීවා කායශමින්ග රති වය දම්මානු පස්සවා කායස්මිංග සමුදේ වය දම්මානු පස්සවා කායශමිංගරති රූපය මේ මොහොතේම සමුදේ වෙලා වය වෙන විදිය බලන එකොට සති සම්බෝජ්ජන්. රපේ නාම ධර්මටිකඇසුර කරගනවා නාමධර්මවලට අනුව හැම ලාවක්ුම සිත මිදෙනවා. සිතක් නැති තැනක රූපයට යතා පරිදික්‍රියාත්මකවීමක් නෑ. සිත මගේ වසගේ නැති නිසාම රූපේද මගේ වසගේ නෑ. නමුත් අනාත්ම රූපයක් ආත්මීය වසයෙන් පිළි අරගෙන අන්ත දෙකට වැඩිලා මම වසයෙන් පිළි ගැනීමත් මගේ වසගේ පැවැත්වය හැක කියල පිළි ගැනීමත් ඇතුළේ මම අ නාත වෙලා නීද ඉන්නේ කියලා. මේ රූපය නාමධර්මමතිය ඇපෙන විදිී ගැන. අවබෝධ කරගන්නේකට ධම් චe ോෝచ anga න. එතකොට මේ රූප නිරෝදේ පිින්සම මෙ බඳු රූපයක් නම් තුන්බවේ කොතනකවත් පවතින් නොන්නෑ කියලා. පුදුමාආකාර වීරියයක් උපදිනවා එකට විරිය සම්බෝජ්ජන්ගේ කියනවා. එතකොට රූපය ඇසරු කරගන තෘෂ්ණාව, දෘෂ්ටියයි ඉන ම කියලා බලන හුරුුවයි මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා බලන හොරුුවයිදකම කැඩිල යනවා ඒ කැඩිලා යන මට්ටමින් යාට රූපය ඇසු කරගන උපදිනො සිියුම් ප්‍රීතියක් එකට ප්‍රීති සම්බොජ්ජන්ගේ කියනවා. එතකොට මේ රූපය හරි සනී සහැල්ලුයි. එකට පස්ස අ්දිි සම්බෝජ්ජන්ගේ කිය. පසත් එතකොට මේ රූපය ඇසුරු කරගන මම කියල බල හුරුවත් මගේ වසගේ පවත්වන්න පුුවන් කියෙන බලන හුරුවත්තේ පැත්ට වැටේන නැතුව සිත පවතිනවා එකට සම්මාධී සම්බෝජ්ජන්ගේ කියනවා. රූපය ඇසුරු කරගන තන්නත් ෘෂ්ටි හදන්නේ කුසල් සිතේ එකග තාවයක් මදිකරතියනවා සමාධි සම්බෝජ්ජන්ගේ. එතකොටඒ රූපය සම්බන්ධයාගේ සිත ෘෂ්ාව ඇසරු කරන්නෙත් නතු ගෙන ම කියල බලන හුරු ඇසු කරන්නත් නැතුව මගේ වසගේ පවත්වන්ට පුළුවන් කියලා බලන්න හුරු ඇසුරන්නෙත් නැතුව සිත මැදහත් වෙනවා ඒකට අපිෙන උපෙක්කාබෝජ්ජන්ගේ කියන එතකොට යාමකද වෙන්නේ ය විශිට් ඥාන අවබෝධ කළ යුතුරප ඇසුරන යමක් තිරන කබෝධ කළලවර. ඒ අවබෝධය තුළ යාන් ප්‍රතිපත්තියයේ වශසෙන් වැඩියයුතු මක් නැතික වටඩලවරයි ඒ ඊළඟට එකතුඉන්නමකටද අරහත්වයට. අරහත්තුවයට එකතු වවිම් පිස් තව වැඩ තිබුණත් සමට මකින් මෙයාහට ේදනවත් විදර්ශන කරගන්න පුුවන් එතකොට මෙබඳු ආකාරයට විමසන කෙනෙක් යටත් පිරිසෙන් සෝතා පන්න වෙනවා කියෙ එක පුදුම එ්ඩෝන ක්න්නිමේ ඒනිසාව බැහැම දෙනාටම මේ දේශනා උතුම් මගඵල නිවන් පිණිසම